පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ සමග දැන් සූත්‍ර සජ්ජායනයට එකතු වෙනවා. අවසරයි ස්වාමීන් වහන්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. පරාභව සූත්‍රයේ මා සමග කියන්න. ඒවං මේ සුතං ඒකං සමයම් භගවා සාවත්තියං විහෙරති. ජේතවනේ අනාථ පිණ්ඩිකස්ස ආරාමේ අතකෝ අඤ්ඤතරා දේවතා අභික්කන්තාය රත්තියා අභික්කන්ත වන්නා. කේවල කප්පං ජේතවනං ඕභාසෙත්වා යේන භගවා තේනුපසංකමි උපසංකමිත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං අට්ඨාසි ඒකමන්තං ඨිතා ඛෝසා දේවතා භගවන්තං ගාථාය අජ්ජභාසි. මා විසින් මෙසේ අසන ලදී එක් සමයක භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවන නම් වූ අනේ පිඬු සිටුතුමාගේ ආරාමයෙහි වැඩ වසන සේක. එහිදී එක්තරා දේවතාවෙක් මධ්‍යම රාත්‍රියෙහි මනස්කාන්ත පැහැයකින් යුතුව මුළු දෙවුරම බබුලුවාගෙන භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියේය. එසේ පැමිණ භාග්‍යවතුන් වහන්සේට ආදරයෙන් වැඳ එකත් පස්ව සිටගත්තේය. එකත් පස්ස සිටි ඒ දේවතාවා භාග්‍යවතුන් වහන්සේ හට ගාථාවකින් මෙය පැවසුවේය. පරාභවන්තං පුරිසං මයං පුච්ඡාම ගෝතමං භගවන්තං පුට්ඨුමාගම්ම කිම් පරාභවතෝ මුකං. පින්වත් ගෞතමයන් වහන්ස ලොවෙහි පිරිහි යන පුද්ගලයා ගැන අපි විමසා සිටින්නෙමු. භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණි අපි මේ කරුණ අසා සිටින්නෙමු. පිරිහීමට මුල් වෙන කරුණ කුමක්ද? සුවිජානෝ භවං හෝති සුවිජානෝ පරාභවෝ ධම්මකාමෝ භවං හෝති ධම්මදේශී පරාභවෝ. දියුණු වෙන කෙනා ගැන හොඳින් දැනගත හැකි වේ. පිරිහි යන කෙනා ගැනත් හොඳින් දැනගත හැකි වේ. දෙලොවෙහි දියුණුව ලබන්නා
ධර්මයට කැමැති වෙයි පිරිහි යන්නා ධර්මයට දේශ කරයි ඉතිහෙතං විජානාම පඨමෝසෝ පරාභව ဒုတိယံ භගවා බ්‍රූහි කිම් පරාභවතෝ මුකං ඒ පිරිමේ පළමු කරුණ මෙසේ අපි දැනගත්තෙමු භාග්‍යවතුන් වහන්ස පිරිහීමට මුල් වෙන දෙවෙනි කරුණ කුමක් දැයි වදාළ මැනව අසන්තස්ස පියාහොන්ති සන්තේන කුරුතේ පියං අසතන් ධම්මං රෝචේති තම් පරාභවතෝ මුඛං පිරිහි අනතනත්තා අසත් පුරුෂයන්ගේ ඇසුර ප්‍රිය කරයි සත්පුරුෂ ඇසුර අප්‍රිය කරයි අසත්පුරුෂ ගති ගුණයට රුචි කරයි එය පිරිමට මුල් වන කරුණකි ඉතිහෙතං ဒုတိယෝ සෝ පරාභවෝ තතියම් භගවා බ්‍රූහි කිම් පරාභවතෝ මුඛං ඒ පිරිහීමේ දෙවෙනි කරුණ මෙසේ අපි දැනගත්තෙමු භාග්‍යවතුන් වහන්ස පිරිහීමට මුල් වෙන තෙවන කරුණ කුමක් දැයි වදාළ මැනව නිද්දාශීලී සභාශීලී අනුට්ඨාතාච යෝ නරෝ අලසෝ කෝධ පඤ්ඤානෝ කිම් පරාභවතෝ මුඛං යම් කිසි තැනැත්තෙක් නිතර නින්දේ ගැලී සිටිනම් පිරිස් සමගින් ඇලී සිටිනම් දියුණුවට උත්සාහ නොකර සිටිනම් අලසව සිටිනම් අනුන් ගැන ක්‍රෝධයෙන් සිටිනම් එය පිරිහීමට මුල් වන කරුණකි ඉතිහෙතං තතියෝ සෝ පරාභවෝ චතුත්ථං භගවා බ්‍රූහි කිම් පරාභවතෝ මුඛං ඒ පිරිහීමේ තෙවන කරුණ මෙසේ අපි දැනගත්තෙමු භාග්‍යවතුන් වහන්ස පිරිහීමට මුල් වෙන සිව්වෙනි කරුණ කුමක් දැයි වදාළ මැනව යෝ මාතරං වා පිතරං වා ජින්නකං ගත යොබ්බනම් පහු සන්තෝන භරති තම් පරාභවතෝ මුඛං යම් කිසි තැනැත් තෙක් ධනය රැස්කොට එයින් සුවසේ වසන අතරේ
වයස්ගතව ලෙඩවී සිටින සියමවට හෝ පියාට හෝ නොසලකා හරිනම් එය පිරීමට මුල්වන කරුණකි. ඉතිහෙතං විජානාම චතුත්ථෝ පංචමං භගවා බ්‍රූහි කිම් පරාභවතෝ මුඛං ඒ පිරිහිමේ සිව්වෙනි කරුණ මෙසේ අපි දැනගත්තෙමු. භාග්‍යවතුන් වහන්ස පිරිහීමට මුල්වෙන පස්වෙනි කරුණ කුමක්දැයි වදාළමැනව යෝ බ්‍රාහ්මණංවා සමනංවා අඤ්ඤංවාපි වනිබ්බකං මුසාවාදේන වංචේති තං පරාභවතෝ මුඛං යම් කිසි තැනෙක් සිය නිවසට පැමිණෙන ශ්‍රමණයෙකුට හෝ බ්‍රාහ්මණයෙකුට හෝ ඉල්ලාගෙන පැමිණෙන වෙනත් කෙනෙකුට හෝ බොරුවෙන් වංචා කරයි නම් එය පිරිහීමට මුල්වන කරුණකි. ඉතිහෙතං විජානාම පංචමෝසෝ පරාභවෝ චට්ඨමං භගවා බ්‍රූහි කිම් පරාභවතෝ මුඛං ඒ පිරිහීමේ පස්වෙනි කරුණ මෙසේ අපි දැනගත්තෙමු. භාග්‍යවතුන් වහන්ස පිරිහීමට මුල්වෙන සයවෙනි කරුණ කුමක්දැයි වදාළමැනව පහූත විත්තෝ පුරිසෝ සහිරඤ්ඤෝ සභෝ ජනෝ ඒකෝ භුඤ්ජති සාදුනි තම් පරාභවතෝ මුඛං යම් කිසි තැනැත්තෙක් බොහෝ ධනය රැස්කොට රන්රිදී මුතුමැණික් රැස්කොට කෑම්බීම් රැස්කොට තමන් තනිවම ඒ ප්‍රණීත දෙය අනුභව කරයි නම් එය පිරිහීමට මුල්වන කරුණකි. ඉතිහෙතං විජානාම චට්ඨමෝසෝ පරාභවෝ සත්තමං භගවා බ්‍රූහි කිං පරාභවතෝ මුඛං ඒ පිරිහීමේ සයවැනි කරුණ මෙසේ අපි දැනගත්තෙමු. භාග්‍යවතුන් වහන්ස පිරිහීමට මුල්වෙන සත්වෙනි කරුණ කුමක්දැයි වදාළමැනව ජාතිත්ථද්ධෝ ධනත්ථද්ධෝ
ගොත්තත්හද්දෝචයෝ නරෝ සඤ්ඤාතිංගති මන්නේති තම්පරාභවතෝ මුකං යම් කිසිතනැත්තෙක් තමා උපන් ජාතිය ගැන උඩඟුවීමෙන් තමන්ගේ ධනය ගැන උඩඟුවීමෙන් තම කුලගොත් ගැන උඩඟුවීමෙන් අන්නය පහලට හෙලා දමා කටයුතු කරයි නම් එය පිරිහීමට මුල්වන කරුණකි. ඉතිහේතං විජානාම සත්තමෝ සෝ පරාභවෝ අට්ඨමං භගවා බ්‍රූහි කිම් පරාභවතෝ මුඛම්. ඒ පිරිහීමේ සත්වෙනි කරුණ මෙසේ අපි දැනගත්තෙමු. භාග්‍යවතුන් වහන්ස පිරිහීමට මුල්වෙන අටවෙනි කරුණ කුමක් දැයි වදාළ මැනව ඉත්තිදුත්තෝ සුරාදුත්තෝ අක්ඛදුත්තෝ චයෝ නරෝ ලද්ධං ලද්ධං විනාසේති තම් පරාභවතෝ මුඛං. යම් කිසි තැනැත්තෙක් පරයිස්ත්‍රීන් නැසුරෙහි ලොල්වෙයි නම් සුරාවට හා මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වී සිටී නම් සූදුවට ඇබ්බැහිව සිටී නම් ඔහු උපයන දේ වැනසී යන්නේය. එය පිරිහීමට මුල්වන කරුණකි. ඉතිහේතං විජානාම අට්ඨමෝ සෝ පරාභවෝ නවමං භගවා බ්‍රූහි කිම් පරාභවතෝ මුඛම්. ඒ පිරිහීමේ අටවෙනි කරුණ මෙසේ අපි දැනගත්තෙමු. භාග්‍යවතුන් වහන්ස පිරිහීමට මුල්වෙන නවවෙනි කරුණ කුමක් දැයි වදාළ මැනව සේහිදාරේහි සන්තුට්ටෝ වේසියාසු පදිස්සති දිස්සති පරදාරේසු තම් පරාභවතෝ මුඛම්. යම් කිසි තැනැත්තෙක් සිය බිරිඳ සමග සතුටු වනු නොහැකිව වෙසගනන් කරායයි නම් අනුන්ගේ බිරිඳෑවරුන් ළඟ මොහුව දක්නට ලැබේ නම් එය පිරිමට මුල්වන කරුණකි. ඉතිහේතං විජානාම නවමෝසෝ පරාභවෝ දසමං භගවා බ්‍රූහි කිම් පරාභවතෝ මුඛම්.
ඒ පිරිහීමේ නවවෙනි කරුණ මෙසේ අපි දැනගත්තෙමු. භාග්‍යවතුන් වහන්ස පිරිහීමට මුල් වෙන දසවෙනි කරුණ කුමක් දැයි වදාළ මැනව අතීතයොබ්බ නොපෝසෝ ආනේති තිම්බරුත්හනි තස්සා ඉස්සාන සුපති තම් පරාභවතෝ මුකම් යම් කිසි තැනැත්තෙක් කලවයස ඉක්ම ගිය පසු තිඹිරි පලවැනි ළමැද තිබෙනා යොවුන් බිරිඳක් රැගෙන සායට ඇය කෙරෙහි ඉරිසියා බැඳගෙන බියෙන් නොනිදා සිටිනම් එය පිරීමට මුල්වන කරුණකි. ඉතිහෙතං විජානාම දසමෝසෝ පරාභවෝ ඒකාදසමං භගවා කිම් පරාභවතෝ මුකම්. ඒ පිරිහීමේ දසවෙනි කරුණ මෙසේ අපි දැනගත්තෙමු. භාග්‍යවතුන් වහන්ස පිරිහීමට මුල්වන එකොළොස්වෙනි කරුණ කුමක් දැයි වදාළ මැනව ඉත්තිසොන්ඩිං විකිරණින් පුරිසං වාපිතාදිසම් ඉස්සරියස්මින් ඨපපේති තම් පරාභවතෝ මුකම්. ඉස්ත්‍රීයසුරට ලොල්වීමෙන් තමාගේ ධනය ඔවුන් වෙනුවෙන් අතදිගහැර වියදම් කරයිනම් එබඳු පුරුෂයෙකු මුල් පුටුවකට පැමිණි විට එයද පිරිහීමට මුල්වන කරුණකි. ඉතිහෙතං විජානාම ඒකාදසමෝසෝ පරාභවෝ ද්වාදසමං භගවා බ්‍රූහි කිම් පරාභවතෝ මුඛං. ඒ පිරිහීමේ එකොළොස්වෙනි කරුණ මෙසේ අපි දැනගත්තෙමු. භාග්‍යවතුන් වහන්ස පිරිහීමට මුල්වෙන දොළොස්වෙනි කරුණ කුමක් දැයි වදාළ මැනව අප්පභෝගෝ මහතන්හෝ ඛාතියේ ජායතේ කුලේ සෝධරජ්ජං පත්ථයති තම් පරාභවතෝ මුකම්. රජපවුලක ඉපදී සිටින දිලිඳු තැනැත්තෙක් මහා තණ්හාවෙන් යුතුව රජකම පතා සිටිනම් එයද පිරිහීමට මුල්වන කරුණකි.
ete parabhave loke pandito samavekhiya ariyo dassana sampanno salokam bhajate sivanti පිරිහෙන කරුණුවල ඇති සැබෑ තතු නුවණින් විමසා බලන්නාවු නුවණැති ආර්ය ශ්‍රාවකයා ලෝකයේ තිබෙන්නාවු මේ පිරිහෙන කරුණුවලකා යහපත පුරුදු කොට දෙව්ලොවට යන්නේය සාදු 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 පරිස්කාර පූජාව සඳහා අපි ඉතා ගෞරවයෙන් මේ වෙලාවෙ සිහිපත් කරනවා අධ්‍යාපන රාජ්‍ය ලේකම් තිස්ස හේවාවිතාන මහතාට පරිස්කාර පූජාවට සහභාගී වෙන්නට ශ්‍රද්ධා මාධ්‍යාලයේ ගරු සභාපති තැන්පත් අධිනීතිඥ සුදත් ජයසුන්දර මහතාට හිටපු ගරු සභාපතිනි රෝෂිනී කරුණාරත්න මෙතිනියට අධ්‍යක්ෂ මණ්ඩලයේ වෙනුවෙන් ආර්.ජී. ප්‍රේමරත්න මහතාට ඉන්දක දේවේන්ද්‍ර මහතාට සනි ප්‍රනාන්දු මහතාට රොෂාන් වන්නිනායක මහතාට සහ ශෙහාන්ද සිල්වා මහතාට ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ වෙනුවෙන් නාලිකා ප්‍රධානී ශ්‍රීතිවංක ජයසිංහ මහතාට දැන් අපි සාදුනාද පවත්තමු පරිස්කාර පූජා වෙනවා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංගරුවන මෙනෙහි කොට මේ පරිස්කාර පූජාව සිදු වෙනවා මේ පරිස්කාර පූජාව ශ්‍රාවක මහා සංගරුවනට පූජාම වේවා සාදු 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 දැන් පිනත් ලොකු ස්වාමීන් වහන්සේට අපි ඉතා ගෞරවයෙන් ආරාධනා කරනවා පුණ්‍ය අනුමෝදනාවට මං කියවම කියන්නේ අප විසින් රැස් කළා තිසරණ වන්දනාමය සීලමය ධර්මශ්‍රවණමය පරිස්කාර පූජාමය මේ සියලු පුණ්‍ය ධර්මයන් ඝටිකාර බ්‍රහ්ම රාජයා ප්‍රමුඛ ඝටිකාර බ්‍රහ්ම රාජයා ප්‍රමුඛ
බඹලොව වාසී සියලු දෙවියෝ සතුටු සිතින් අනුමෝදන් විත්වා සක් දෙවිඳානෝ මේ පින සතුටින් අනුමෝදන් විත්වා විස්කම් දෙව්පුතු මේ පින සතුටින් අනුමෝදන් වේවා තෞතිසාවාසී සියලු දෙවියෝ මේ පින සතුටින් අනුමෝදන් විත්වා සතර වරම් දෙව් රජවරු සෙම්පති දෙවිවරු මේ පින සතුටින් අනුමෝදන් විත්වා අපගේ ඉෂ්ඨකාමී දෙවිවරු මේ පින සතුටින් අනුමෝදන් විත්වා පුණ්‍යානුමෝදනාවෙන් සතුටු වන දෙවියෝ අප සියලු දෙනාගේ දියුණුවත් ආරක්ෂාවත් සලසත්වා සාදු මා සමග කියන්න ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මෛද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මෛද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මෛද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති සාදු මේ පින්කමට වැඩම කොට වදාළ පින්වත් ස්වාමීන් වහන්සේලා තෙරුවන් සරණින් දෙවි රැකවරණින් නිදුක් වෙත්වා නිරෝග වෙත්වා සුවපත් වෙත්වා ඉතා සුවසේ උතුම් බඹසර සිල් ආරක්ෂා කරත්වා සාදු අද විශේෂ දායකත්වය දරා තිනවා එක්සත් රාජධානියේ පදිංචි සිරාණේ මොණසිංහ මහත්මිය ඇතුළු සිය පවුල විසින් මිය පරලොව ගිය සරත් මොණසිංහ සැමියාණන්ට පින් පිණිස ඒ වගේම මුද්‍රණ දායකත්වය දරා තිබෙනවා මත්පැන් හා මද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානයේ ඒ වගේම ඉකෝ ග්‍රීන් සෝලා පවර් ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ චන්දන දීපවංශ මහතා ආයුර්වේද වෛද්‍ය මහාචාර්ය රවීන්ද්‍ර අල්විස් මහතා ඒ වගේම පින්වත් දරුවන් ලබන්නට නම් දායකත්වයේ ග්‍රන්ථිය සඳහා දායකත්වයේ දරා තිබෙනවා ශ්‍රාවක දරුවෝ ඒ සියල්ලෝමත් මේ පින අනුමෝදන් විත්වා සංග්‍රහ කටයුතු සඳහා දායකත්වය දරා දුන්නේ කඩුවෙල මාලබේ මාතර අනුරාධපුර මහමෙවුනා භවනා ආසපුවල උපස්ථාන කමිටු සහ යෞන් සභා සමාජික දරු දරියන් විසින් ඒ වගේම මේ පින්කම වෙනුවෙන් පිරිසිදු ජලය බෝතල් සපයා තිබෙන්නේ ස්වීඩනයේ පදිංචි සිල්වියා ගාත් මහත්මිය විසින් ඒ වගේම ස්විස්තරලන්තයේ
ජනක ප්‍රේමතිලක මහතා විසින් ඒ පවුලේ සියලු දෙනා විසින් වත්තල සමන් කුමාර විජේසිංහ මහතා සංග්‍රහ කටයුතු සඳහා දායක වෙලා තියෙනවා. බුදුසුවඳ සංවිධානයේ පින්වත් සියලු දෙනා ඒ සඳහා දායක වෙලා තියෙනවා. මාළඹේ කඩුවෙල සානිකුත් මහමෙවුනා භාවනාසපු සාඛාවල තාවතින්ත යාත්‍රා සංවිධානයේ සියලු පින්වතුන් මේ සඳහා දායකත්වය දරලා තිනවා. ඒ සියලු දෙනාට නිදුක් නිරෝගී සුවපත් භාවයේ පිණිස මේ පින හේතු වේවා කියලා අපි සෙත් පතමු. ඒ වගේම මෙම සුගතදාස ක්‍රීඩාගාරයේ වෙන්කර ගැනීම සඳහා සානදායි මිලට මේ ක්‍රීඩාගාරය ලබා දීමෙන් ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මැතිතුමා මේ පින්කමට සහය දක්වලා තියෙනවා. ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම් තැන්පත් ජයන්ත කරුණාරත්න මහතා මේට සහය දක්වා තිබෙනවා. සුගද්දාස ක්‍රීඩාංගණී සභාපති තැන්පත් බ්‍රිගේඩියර් සමන්ත ජයසුන්දර මහතා සහ කළමනාකාරතුමිය මේ සඳහා සහ කාර්ය මණ්ඩලයේ මේ පින්කමට දායකත්වය දරා තිබෙනවා. සහභාගීත්වය දක්වලා සහය දක්වලා සුගද්දාස ක්‍රීඩාගාරයේ වෙන්කර ගැනීම සඳහා මූල්‍ය දායකත්වයේ දැක්වේ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් අසපුවට සම්බන්ධ සදහවත් දායක පිරිස විසින්. ඒ වගේම මේ පින්කම උදෙසා කැපවීමෙන් කටයුතු කළා ශ්‍රද්ධා මාධ්‍ය ජාලයේ සභාපති තැන්පත් අධිනීතිඥ පින්වත් සුදත් ජයසුන්දර මැතිතුමා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලයේ සහ කාර්ය මණ්ඩලයේ පින්වත්තුන් විසින්. ඒ වගේම ශ්‍රී ලංකා පොලිසියේ පොලිස්පතිතුමා, ඒ වගේම ග්‍රෑන්ඩ් පන්ස් පොලිසියේ පොලිස් ස්ථානාධිපතිතුමා ඇතුළු සියලු නිලධාරී පින්වත්තුන් විසින් මේ පින්කමට සහයෝගය දක්වා තියෙනවා. ඒ වගේම වේදිකාව සරසා තිබෙන්නේ කොළඹ සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශිල්පහදාරණ දරුදරියන් විසින්. ඒ වගේම පසුවිම සිතුවම නිර්මාණය කළේ යොරින් සජිත පොන්සේකා පුතුණුවන් විසින්. මේ දරුවන්ට ඒ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු කරගන්න මේ පින හේතු වාසනා වේවා කියලා අපි සෙත් පතනවා. දැනුවත් කිරීමේ කටයුතු සිදු කළ විශ්වවිද්‍යාලවලට සම්බන්ධ අධ්‍යන ආයතනවලට සම්බන්ධ දරුදරියන්ටද මේ පින අයිති වේවා. ඒ වගේම පින්වත් ස්වාමින් වහන්සේලාගේ ගිලම්පස පූජා කිරීම, ඒ වගේම ප්‍රවාහන පහසුකම් සැපයූ සියලු පින්වතුන්ටද මේ පින අයිති වේවා. LED තිර ලබා දුන් ගාල්ලගේ හේමාල් සුරංජිත් මහතාටද මේ පින අයිති වේවා. ප්‍රථමාධාර සපයා දුන් ශ්‍රී ලංකා සෞඛ්‍ය දාන ව්‍යාපාරයටත් මේ පින අයිති වේවා. විශේෂයෙන් යොවුන් දහම් සක්මණ වෙනුවෙන් මුද්‍රිත මාධ්‍ය අනුග්‍රහය සැපයූ දිවයින පුවත්පතටත් මේ පින අයිති වේවා. ශ්‍රද්ධා මාසික ධර්මදාන සමාජික පින්වත් සියලු දිනාටත් මේ පින අයිති වේවා. නොයෙක් අයුරින් උපකාර කළ සියලු පින්වතුන්ටත් මේ පින අයිති වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. අපි කවුරුත් කියමු. අප විසින් රැස් කළා වූ මේ පුණ්‍ය ධර්මයන්ගේ ආනුභාව බලෙන්ද බුද්ධානුභාවයෙන්ද ධම්මානුභාවයෙන්ද සංඝානුභාවයෙන්ද දේවානුභාවයෙන්ද අපගේ පුණ්‍යානුභාවයෙන්ද මෙලොව ජීවිත උතුම් තිසරණය තුල රැක ගන්නට ලැබේවා. දාන සීල භාවනාදී පින්කම් සිදු කර ගන්නට ලැබේවා. පරලොව ජීවිතය කලන මිතුරු ඇසුර ඇති සත්පුරුෂ ඇසුර ඇති දෙව්ලොව උපත පිණිස වේවා. අප සියලු දෙනාටම
මේ ගෞතම බුදු සසුනේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමට වාසනාව ලැබේවා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉදම් මේ පුඤ්ඤං ආසවක්ඛයාවං හෝතු සබ්බ දුක්ඛා පමුංචතු. කායේන වාචා චිත්තේන පමාදේන මයාකතම් අච්චයං කම මේ භන්තේ බූරිපඤ්ඤ තථාගත. කායේන වාචා චිත්තේන පමාදේන මයාකතම් අච්චයං කම මේ ධම්ම සන්දිට්ඨික අකාලික. කායේන වාචා චිත්තේන පමාදේන මයාකතම් අච්චයං කම මේ සංඝ පුඤ්ඤක්ඛෙත්තං අනුත්තර. සාදු සාදු සාදු. ඔහොම මම වැඳගෙන ඉන්න ස්වාමීන් වහන්සේලා ආශිර්වාද කරනවා හැමෝටම. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිජ්ජතු. මේ විදිහට කියන්න. ඕකාස වන්දාමි භන්ති මයාකතම් පුඤ්ඤං සාමිනානුමෝදිතබ්බං සාමිනාකතම් පුඤ්ඤං මයන්දාතබ්බං සාදු සාදු අනුමෝදාමි. ඕකාස ද්වාරත්තේන කතං සබ්බං අච්චයං කමතමි බන්ති ඕකාස කමාමි බන්ති ဒုတိယံපි ඕකාස කමාමි බන්ති තတိယံපි ඕකාස කමාමි බන්ති. සීලු දෙනා නිදුක්විත්වා නිරෝගවිත්වා සුවපත්විත්වා සුවපත්විත්වා සුවපත්විත්වා. සීලු දෙනාට උතුම් බුද්ධානුභාවයෙන් ධම්මානුභාවයෙන් සංඝානුභාවයෙන් දේවානුභාවයෙන් අප විසින් රැස් කරන්නා වූ පුණ්‍ය ධර්මයන්ගේ ආනුභාවයෙන් නිදුක් නිරෝග සුවපත් භාවය ලැබේවා. කරන කියන රකී රක්ෂා කටයුතු බාධා කරදර නැතුව කරගන්ට ලැබේවා. අධ්‍යාපන කටයුතු බාධා නැතුව දියුණු කරගන්ට ලැබේවා. මෙලොව ජීවිතයේ සනසිල්ලේ සැපසේ වාසය කරන්ට ලැබේවා. පරලෝ සුගති සැප සැලසේවා. දුර්ලභ මනුස්ස ජීවිතයත් ත්‍රිවිධ රත්නේ සරණ යෑමත් ලැබීමෙන් රැස් කරගන්නා ඵලයක් ලෙස ඊළඟ ජීවිතයේ දෙව්ලෝ උපත සැලසේවා. මේ ගෞතම බුද්ධ ශාසනයේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කරගන්නට වාසනාව ලැබේවා. නම දිනාටම තිරුවන් සරණයි. නමෝ බුද්ධාය.